திருவான் சரணாய் திருவான் சரணாய். முலிம்மா பகவான் சேகே பாத நமஸ்கார கிரமே சுவாமிநாதன் சார் மட்டுமே அர பகவான் சேகிவான் அர சுத்தியாய பிரதிசந்தே அத்த தித்தக்ஷணயக் தியன்னு கேளா එතකොට ඒක සොරණාසර් ගන්ධබ්බ අවස්ථාව එක්ක කොහොමද මේ අපි ඒක ගලපගන්නේ ගන්ධබ්බ කියන අවස්ථාව චුතියයි ප්‍රතිසන්දිය අතර අවස්ථාවක් නෙවෙයි. ගන්ධබ්බ මනුස ගන්ධබ්බ කියලා කියන්නේ චුතියට කලින් අවස්ථාව. ඔය 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 දැන් ඔය ඇති කවුරු හරි වැරද්දුවොත් ඔන්න කියයි අන්තරාභවයක් ඔතන පිළිහිටන ඔතන අන්තරාභවයක් නැත. චුතියයි ප්‍රතිසන්දිය අතර අන්තරාභවයක් නැහැ. ඔය මනුස්ස ගන්ධබ්බය කියලා කියන්නේ අපි මිනිසෙක් වශයෙන් මේ ජීවත් වෙනවනි දැන්. එහෙම ජීවත් වෙනකොට මොකක් හරි කර්මානුරූප හේතුවක් නිසා මේ කය මරණයටපත් වෙනවා. ඇක්සිඩන්ට් එකකින් හදිසි අනු මොකක් හරි හදිසි අනුතුරකින් රෝගයකින් නැත්නම් සීදිනසා ගැනීමකින් එහෙම නැත්නම් මොකක් හරි කවුරු හරි හදිසි ඇවිල්ලා පිහිපාරක් ඇනලා බෙල්ල කපලා ওই වගේ අවස්ථාවකින් අනපේක්ෂිත මරණයකට මුහුණ දීලා මේ කය අවසන් වෙනවා. ආයුක්ෂය මරණය කියලා ඒවට කියන්නේ. කය අවසන් වුණාට අර ත්‍රිජකාය අර කර්මජ උතුජ චිත්තජ කියන ත්‍රිජකාය අවසන් වෙන්නේ නැහැ. ඒ ත්‍රිජකායෙන් යුක්ත මිනිසය ජීවත් වෙනවා තවදුරටත් ඒ භවයටම අදාළව. ඒ කියන්නේ පිටින් පේන්න තියෙන මේ ඕලාරික කර්ජකය තමයි මලේ. ඉතින් gedara මිනිස්සු මල gedara කියලා ඕලාරික කර්ජකය අරන් ගිහලා තමයි භූම දාන කර එහෙම නැත්තම් ගිනි තිබ්බේ. හැබැයි අර ත්‍රිජකායක මනුෂ ගන්ධබ්බය තාමත් ඒ ගෙදර නම් වෙලා ඒ විදිහටම ඉන්න හැබැයි කාටවත් පේන්නේ නැහැ. මොකද ඕලාරික කර්ජකය නැති නිසා. එහෙනම් එයා තාම චූත වෙච්ච කෙනෙක් නෙවෙයි. තාම එයා මනුෂ භවයෙම ඉන්න කෙනෙක්. එහෙනම් එහෙම ඉඳලා කවදා හරි චූත වෙනවා නම් අනේ චූත වීමේදී තමයි ප්‍රතිසන්දිය කියන ඊළඟ අවස්ථාවට යන්නේ. එහෙම නැත්තම් චූත වෙන්නට කලින් අවස්ථාවක් තමයි මනුෂ ගන්ධබ්බ කියලා කියන්නේ. එයා චුතියයි ප්‍රතිසන්දිය අතර අවස්ථාවක් නෙවෙයි. චුතියට මෙහා පැත්තේ අවස්ථාවක්. يعني තාම මේ සුද්ධ සිංහලෙම කිව්වොත් කය අහිමි මිනිස්සේ. එහෙමයි ස්වාමිනාස්. ස්වාමිනාස් එතකොට මේ අර මෙහෙම එකක් තියෙනවා මේ දැන් ඇත්තට මම මේ අත්දැකීමකින් කියන්නේ මේ දැන් උඩ දැන් අපි දන්න අපි කෙනෙක් මේ මැරිලා එයා ගොඩක් පිළිකා රෝගයකින් තමයි මැරුණේ කොහොම දුක් විඳලා. නමුත් එයා මලාට පස්සේ මේ දැන් ගෙදර සමහරුන්ට පේනවලු ඉන්නවා දැන් මෙතන වාඩිලා ඉන්නවා ඊටගම වෙන තැනක ඉන්නවා තව තැනක ඉන්නවා ඒ ඇඳුම් ඇඳගෙන එහෙම පේනවලු. එතකොට ඒකත් අර ඔය මේ ගන්ධබ්බ අවස්ථාවද නෑ. ගන්ධබ්බ අවස්ථාවනේ ප්‍රේත අවස්ථාව. හ්ම්. ගන්ධබ්බය මොන විදිහටවත් පේන්නේ නෑ. ගන්ධබ්බයව තේරුම් ගන්ධබ්බයව ග්‍රහණය කරගන්න පුළුවන් එක අවස්ථාවක් තියෙන්නේ. ඒ ගන්ධබ්බයට පුළුවන් කාගේ හරි ශරීරයකට ඇතුල් වෙන්න. ඇතුල් වෙලා අර පරණ විදිහටම කතා බහ කරන්න හැසිරෙන්න එහෙම කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ ඇරෙන්න ගන්ධබ්බයව ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ ප්‍රේතිය. ප්‍රේතිය. ඒතර ඒ වගේ ඇට ඉතින් අර පින් දීලම තමයි ඒ ආත්මේ නිදහස් කරගන්න වෙන්නේ නේ ස්වාමිනාස්. මේ ඇයිද ඉතින් මෙහෙමයි ඉතින්. හරියට නිකන් උපමාවක් කිව්වොත් ඉතින් සමහරුට නම් ඉතින් දැන් හරියට නිකන් තාරපාර හොඳටම රත් වෙලා තියෙන වෙලාවක වතුර කලයක් ඕකට හැලුවා කියලා වතුර බින්දුවක්වත් දකින්න හම්බ වෙන ඔක්කොට ටික වාෂ්පල යන. ඒ වගේ ප්‍රේත භවයක් කියලා කියන්නේ ඉතින් අප්‍රමාණ දුක්ඛිත භවයක්. ඒ භවයෙන් නිදහස් කරන එක ලේසි වැඩක් වෙන්නේ නැහැ. මොකද සමහර ප්‍රේතියෝ පින් අනුමෝදන් වෙන්නේ නැහැ. පින් අනුමෝදන් වෙන්න නම් දැන් අපි පින් අනුමෝදන් කරන මොහොතදී ප්‍රේතයාට මේ පින් කටයුතු දැකලා හිතේ ප්‍රසාදයක් ඇති වෙන්න ඕන. ප්‍රසාදයේ ඇසිගෙන ගෙන්න ඕන. අනුමෝදනා කියුවේ ඒකයි. අනුමෝදනා. අනුව සතුටු වෙන්න ඕන. මේ කරන වැඩේ දිහා බලලා හිතේ සතුටක් ඇති වුනේ නැත්නම් ඒ පින අනුමෝදන් වෙන්නේ නැහැ ප්‍රේතයාට. ඒ කරන වැඩේ බලලා කේන්ති කියොත් එහෙම වැඩේ ඉවරටම ඉවරයි. නිසා ලේසි නෑ ගලව ගන්න එක. නිසා සතරපා හොඳම වැඩේ එහෙනම් සතරපායට වැටෙන්නට නොදී බේර ගන්න පුළුවන් තරම්. අන්න ඒක තමයි සමිනාස. ඔව් ඒක ඉතින් අර අවබෝධින් යුතුව කරේ නැත්තම් ඔය හැම දිනාටම වගේ ඕක තමයි වෙන්නේ ඉතින්. වැටුණට පස්සේ කතා කරලා බලක් නෑ ආයි. ඒ තරම් අගාධයක් සංසාර දුකකට පත් වෙන මේ සතර අපාය ගැන ඒ තරම් මහා අගාධයක් සතුම් ලක්ෂයක් විතර ගැඹුරු වලකට වැටෙනවා වගේ වැඩක් ගොඩ ගන්න එක ලේසි නෑ.
සැතපුම් ලක්ෂයක් ගැඹුරු වලකට වැටෙන්නත් ගොඩ ගන්න ලේසි වෙයි. හැබැයි සතර පායට වැටෙන්නොත් නම් ගොඩ ගන්න ලේසි වෙන්නේ. ඒ තරම් භයානකයි, ඒ තරම් කොහොම කියන්න දෙහි භයානක බව. ඒ තරම්ම අගාධයක් සතර පාය කියන්නේ. මේ නිසා හොඳම දේ තමයි ඒකයි අපි කියන්නේ රැයක් දවාලක් වෙහෙසක් නැතුව අපි උත්සාහ ගන්න ඕන මනුෂ්‍යයන්ව මේ සතර පායට ඇද වැටෙන එකෙන් නතර කරගන්න. ඒක තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේට සිද්ධ කරන ලොකුම පූජාව. උන්වහන්සේ පහළ වුණේ මේකට. එහෙනම් උන්වහන්සේට අපි කරන ඉහළම ගුණ පූජා වෙන්නේ උන්වහන්සේගේ උත්තරීතර පැතුම ඒ ආකාරයෙන්ම විශ්ව සාධනය කරන්න අපේ උපරිම දායකත්වය ලබා දෙන එකයි.